ලක්තිරණ පුවතකට එහා කිය රට ගෙනකැ කුමක්. විශේෂයෙන්ම අපේ පළාත්පාලන ආයතනවල ප්‍රධානීන් සභාපතිවරු නගරාධිපතිවරු මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ එක පැත්තකින් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ඉදිරි පළාත්පාලන මැතිවරණය සංවිධානය කිරීම, එවගේ මේ මැතිවරණයේදී අපේ සභා නැවත පිහිටවා ගැනීම, ජයග්‍රහණය කර ගැනීමට අවශ්‍ය කරන පසුබිම හදන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සාකච්ඡා කරේ. ඒක පැත්තෙන් අනිත් එක අපි බලාපොරොත්තු වෙනවා දැන් රටේ ආර්ථිකය එන්න එන්න හොඳ මට්ටමට හැරෙනවා. ඒ වගේම විශේෂයෙන්ම IMF එක තා හොඳ ප්‍රතිචාරයක් දක්වලා තිනවා. ඒ වගේම සංචාරකගේ පැමිණීම තිනවා. මේ කියන කාරණාත් එක්ක රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවත් එක්කම මම හිතන්නේ ඉතා ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතුයි කියන එක තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ අදහස සහ අපේ යෝජනා වෙන්නේ. මොකද හේතුව රටක ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මැතිවරණය පැවැත්විය යුතු පරමාධිපත්‍ය අයිතිය, රටේ ජනතාවට ඡන්දය ලබා දීමේ අයිතිය ලබා දිය යුතුයි. හැබැයි ඒක ස්ථාවර භාවයක් ඇති කරගෙන කළ යුතුයි කියන එකයි අපි පක්ෂයක් හැටියට දකින්නේ. සාමාන්‍යයෙන් අපි දකිනවා දැන් මේ පළාත්පාලන ආයතන විසුරුවා හැරෙනවා සමගම පළාත්පාලන ආයතන විසුරුවා හැරෙනකොට පළාත්පාලන මැතිවරණය පවත්වලා නැවත සභිකයන්පත් කරගන්නවා. මේක ගමේ ඉන්න ගමට මන්ත්‍රීවරයෙක් හදාගන්න එක. මේක මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ආයතනයක්. හැබැයි මේ වෙලාවේ මේ මැතිවරණය පවත්වන්න බැරි වෙලා තියෙන්නේ මේ මහජන නියෝජිතයන්ගේ වරදකින් නෙවෙයි. මේක රටේ තියෙන ආර්ථිකමය තත්ත්වයක් මත ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් නිසා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ පළාත්පාලන ආයතන මේ දින විසුරුවා හැරුණත් මෙය පවත්වාගෙන යන්න මහජන නියෝජිතයෝ ඉන්න ඕන. දැන් අද පේනවා පළාත් සභාවල තත්ත්වය. අද ආණ්ඩුකාරවරයෙකුට බලය ගිහිල්ලා සම්පූර්ණ පළාත් සභාවක අකර්මණ්‍යයි එහෙම් පිටිමු. මේ මම බොහොම වගකීමකින් කියන්නේ. ආණ්ඩුකාරවරුන්ව පත් කරා තමයි අපේ රජය හැටියට. හැබැයි ආණ්ඩුකාරවරයාට හැකියාවක් නැහැ මේ පළාත් සභාවේ තියෙන සේවාව ජනතාවට සපයන්න. එහෙම අකර්මණ්‍ය වෙලා. දැන් මේකෙත් වෙන්නේ අද පළාත්පාලන ආයතනය කියලා කියන්නේ ඉපදීමේ සිට මරණය දක්වා. දරුවාගේ මාතෘ සායනය, අම්මා කෙනෙක් යන මාතෘ සායනයත්, අවසානයේ සුසාන භූමියත්, මේ සියල්ලම එකතු වෙලා තියෙන මහජන ආයතනයක් ඇටියට මේකේ මහජන නියෝජිතව නැති වෙනවා කියන්නේ මේක සම්පූර්ණම අකර්මණ්‍ය වෙනවා. හොඳ නිලධාරීත් ඇති. අපි අද හොඳ නිලධාරීට වැඩි අපි දන්නවනේ ඉන්න නිලධාරී සංඛ්‍යාව ගැන. ඉතිහාසය අපිට අත්දැකීම් තියෙනවා. ඒ නිසා මේ පළාත්පාලන ආයතන නවත ඡන්දය, ඡන්දය ඉතා ඉක්මනින් තියලා ඒ මහජන නියෝජිත කවුරු හෝ පත් වෙනකන් ඒ අයට මේ බලය තිබිය යුතුයි කියන එක තමයි අපි කියන්නේ. බොහොම පැහැදිලි. 25 මැතිවරණයේ තියයිද කියන ප්‍රශ්නයක් දැන් මේ අපි දකින විදියට දැන් විශේෂයෙන්ම අපි දකිනවා මේ තැපැල් ඡන්දයට අවශ්‍ය කරන තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ගැනීම, ඒ වගේම ආර්ථික ප්‍රශ්න ගැන යම් යම් දෙපැත්තට සාකච්ඡා ඇති වෙලා තියෙනවා. ඉතින් අපිට විශ්වාසයක් තියන්න බැරි වෙයි ඒ දවසට තියයිද කියලා. අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට නිශ්චිත ඡන්දේ පවත්වන දිනයක් කියලා මේ ඡන්දේ තියන්න. ඔව් මේට වැඩි අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමානේ. එතුමත් අපි කියන එක ඇහුවේ නැහනේ. ඉතින් එහෙම තියෙනවා ප්‍රශ්න. එක පවුලේ ඒ වුණාට සමහර වෙලාවට දරුවෝ කියන දේ තාත්තා අහන්නෙත් දැන් තියෙනවා. ඉතින් අපිට අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමානි ගෙඩියටම හදාගත්තේ. රට වටේ ගිහිල්ලා මේ පක්ෂ සංවිධානය කරලා විඳින්න තියෙන දුක් විඳලා ජනතාව කූද්දලා හොඳට හදාගත්තා. හදාගෙන එතුමාවට පස්සේ මොකද උනේ? ඉතින් දැන් ඊට පස්සේ දැන් එතුමාව අපි හදාගත්තේ විවස්ථානු විවස්ථාරු වුණ. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් ඉවත් වුණාට පස්සේ නව ජනාධිපතිට පත් කර ගැනීම පාර්ලිමේන්තුවේ තියෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ තියෙන අයිතිය අනුව 1234 න් පත් කරගත්තා. ඉතින් එතුමා දැන් ඇත්තටම රටට වැඩක් කරනවා. අපි ඒක අගයන්නවා. මේ රටේ තියෙන මේ රට විනාශ කරන ත්‍රස්තවාදී කල්ලි වලට අරගල කරුවන් ඉඩ දෙන්නේ නැහැ. එතුමා දැන් රටේ අන්තිම ආර්ථිකය ගොඩනගනවා. දැන් විදුලිය කපන්නේ නැහැ. තෙල් ටික හම්බ වෙනවා. ගෑස් ටික තියෙනවා. යම් යම් විදියට සංචාරකෝටි වෙනවා. දැන් ටිකක් ස්ථාවර භාවයක් එනවා. ඉතින් ඒ වෙලාවේ ගිහිල්ලි වෙලා එතුමාගේ හොලෝ හොලෝ කියන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඡන්දේ දෙන්න කියලා. මුලින් ආර්ථිකය හරියට හැදිලා ආර්ථිකයේ ශක්තිමත් වෙනකොට අපිට පුළුවන් කියලා කියන්න ජනාධිපතිතුමනි කරුණා කරලා දැන් නම් ඡන්දේ තියන්න කාලේ හොඳයි කියලා. කැබිනට් සංශෝධනයට සූදානම්ද ඔතමල්ලා දැන්? කැබිනට් සංශෝධනය කරන්න අධිකරු ජනාධිපතිතුමා. එතකොට එතුමා සංශෝධනය කරනවා නම් අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ සංශෝධනේ මොකද වෙන්නේ කියලා බලන්න. දැන් එතුමා කියන විදිහට ඔය සුසුම කාලේ මොකද්ද එතකොට? කොයි එකද? ඡන්දේ තියන්නේ ඉතාලි ඉක්මනින් තමයි සුසු කාලේ. ඔබතුමත් පිළිගන්නවා දැන් මේ කාලේ සුසු බොහොම පැහැදිලි. ඉතාලම හොඳින් තියන්න ඕන. හැබැයි ඒකට තියෙන අනිකුත්
බාහිර අභ්‍යන්තර ප්‍රශ්න කියලාත් හිතන්න වෙනවා. මොකද හේතුව අපි දන්නවා මේ රටේ දැන් සමහරු බබාලා වගේ කතා කරාට ඔය කිසිම ප්‍රශ්නයක් නැතුව තමයි 2015 පළාත් පාලනය ඇතුළේ අවුරුදු 3ක් කල් දැම්මේ. රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ, යුද්ධයක් තිබුණෙත් නැහැ, අරගලකාරයෝ හිටියෙත් නැහැ, මුකුත් නැහැ. තමන් පරදින බවට දන් දෙතිව්වේ නැහැ. ඒ ඉතිහාසය. ඉතින් දැන් තියෙන ප්‍රශ්නයක නෙවෙයි දැන් තියෙන ආර්ථික ප්‍රශ්නයක්. ඒතරේ ආර්ථික ප්‍රශ්නයට අපි පැහැදිලි ලෙස මූණ දෙන්න වෙනවා. ඒක පැත්තින්. අනිත් එක තමයි මගේ පෞද්ගලික මතය මේක. මම ඒ මතයත් එක්ක කෙලින් හිට ගන්නවා. මම පක්ෂය ඇතුළත ඒ මතයත් එක්ක හිට ගන්නවා. ඡන්දයක් තියෙන්න ඕන. ඡන්දදායකයාට නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න අයිතිය තියෙන වෙලාවක. මෙතන මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අද මිනිස්සුන්ව බය කළා, ගෙවල් ගිනි තියලා, මිනි මරලා අපේ ඡන්දදායකයා බය කළා තියෙන්නේ. එහෙම බය කළා ඡන්ද ගන්න බෑ. ඒකට හොඳයි ඉතින් එහෙනම් අර LTT සංවිධානය වගේ. දැන් හිතුවා මේ වෙලාවේ සමහර පක්ෂයන් බැලුවා ශ්‍රී ලංකා පොජන පෙරමුණේ පෝට්ටු මිනිස්සු බය වෙලා තියෙන්නේ. හොඳම වැඩේ තමයි දැන් තැටිය රත් වෙලා රොටිය දාගන්න. දැන් ඒකයි හිතුවේ. දැන් බෑ පහු වෙනකොට ටික ටික රැටියේ තැටිය රත් වෙන්නේ නැහැ. රොටිය දාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා බොහොම පැහැදිලිව අපිත් ඉතින් බලවල ඉන්න හරි වෙලාවට රොටිය දාලා පුච්චගෙන කන්න. මයිදිනේ ඔව් බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා පොජන පෙරමුණේ හැටියට දැන් ස්ථාන දෙකක් අපි හඳුනාගෙන තියෙනවා. ගෝල් පේස් පිටිය, ඇම්බල් පිටිය. මේ ස්ථාන දෙකේ ලංකාවේ දැවැන්තම මැයිදින රැලිය ශ්‍රී ලංකා පොජන පෙරමුණෙන් කරනවා අපි. කැම්බල් පිටිය. අපි ස්ථාන දෙකක්. මොකද හේතුව ඊට පස්සේ අපි පොලිසියත් එක්ක කතා කරන්න වෙනවා. නෑ, ඒ එක්සත් ජාතික පක්ෂයේ තියෙන රැලිය වෙනම, අනිත් පක්ෂවල රැලිය වෙනම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග වෘත්තීය සමිති නායකයොත් එක්ක සියලුම සහ අපේ පක්ෂයත් එක්ක ඒකාබද්ධ වෙච්ච සියලුම පක්ෂත් එක්ක අපි අපේ මැයිදින රැලිය දැවැන්තම කරනවා. නෑ ප්‍රශ්න අපිට කිව්වොත් අපිට මේ දෙකෙන් එකක් අපිට තෝරගන්න කිව්වොත් අපි කොළඹ තියෙන අපි ක්‍රීඩා පිටි තෝරගන්නේ ගන්න වෙන්නේ. ඒත් අපිට කිව්වොත් අහවල් එක කියලා අපි ලෑස්ති. අයියගේද? ඒක මාධ්‍යවේදීයවයි හරියට. ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්.